वेलकम बैक टू माय चैनल इथिंग गॉर्जियस लेडी मगे यूट्यूब चैनल के ओया हेमोम गुडाक आदरिन पिलिगन्नवा ए वगे मतक करनवा मगे चैनल के ओया आलुत केनेक ना दमम गिहिला गॉर्जियस लेडी मगे यूट्यूब चैनल के सब्सक्राइब करला एहा पते तीन बेल आइकन एकत अमतक नोकर क्लिक करला लसन वेने मातक एकतु वेने कियला ओन्न इथिंग अद वीडियो केन मन अरगेन आवे गेदरदीम कोहमद ओयागे मेकअप लुक एक लसन करगन्न ओयागे मेन पार्ट එක ඒ කියන්නේ ආයිබ්‍රෝ එක ලස්සනට ඇඳගන්න කියලා දෙන්න. මොකද ගොඩාක් අය ආයිබ්‍රෝ එක අඳින්න භාවිතා කරන එක බ්ලැක් පෙන්සිල් එකක්. ඉතින් දැන් රූපලාවන්‍ය ශාස්ත්‍රයේදී ගොඩාක් බ්ලැක් පෙන්සිල් එක ආයිබ්‍රෝ එකට යූස් කරනවා අඩුයි. ගොඩක්ම භාවිතා කරන්නේ බ්‍රවුන් කලර් පෙන්සිල් එකක්. මොකද ආටිෆිෂල් ලුක් එකක් එනවා බ්ලැක් කලර් පෙන්සිල් එක යූස් කරොත්. ඉතින් බ්‍රවුන් කලර් පෙන්සිල් එකෙන් ඔයාගේ බ්‍රෝ එකේ කලර් එකම එනවා ඒ විදිහටම. ඉතින් ඒක නිසා මම හිතුවා ඔයාලට ගෙදරදී ආ මේකප් ලුක් එකක් කරගන්න කෙනෙක් නම් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා අපේ අයිබ්‍රෝ එකත් කොහොමද ලස්සනට නීච් එකට ඇඳගන්නේ කියලා දෙන්න. ඉතින් ඒ එකම ඔයාලට පේනවා. ඉතින් මම ෆුල් අයි මේකප් ලුක් එකක් කරලා තියෙනවා. ඉතින් මං හිතුවා අයිබ්‍රෝ දෙක ගොඩක් ලස්සනට කැපිලා පේන නම් ඉතුරු පාර්ට්ස් ටික සම්පූර්ණ කරන්න ඕනි කියලා. ඉතින් ඒක නිසාමයි මම ඔයාලට මෙතනදී එක්ස්ට්‍රා टिप एक आगे कोहमद आप नाइट फंक्षन अद्दी आई मेकअप करगाकिलाट बलागन पुल वीडियो एना वेड कथाभागन तो वीडियो कटकी बल कोहमद मम ईब्रो क्लास अब मे आई मेकअप करगाते कीला हरी थिंग मैं मुलिम करे मे अस्त्रा की ब्रांड के मगे फाउंड लिक्विड फाउंडेशन मगे आई मेकअप करना तेंग वाले अप्लाई करने का मगद आप आईब्रो देख लसन नीट कर लेंगे कैपिला पेन है आप आई मेकअप कर लाइन मांगित हुआ फाउंडेशन अप्लाई कर लाइट पास आई मेकअप कर लईब्रो देखे आना अभी मुलिम फाउंडेशन आप आई मेकअप करना अप्लाई कर लू अभी ब्यूटी ब्लेंडर मे फाउंडेशन हे अः स्किन प्रेस करें अस्त्रा ब्रांड मम पाविच लॉन्ग स्टे कंसील SPF 50 हाई कवरेज कंसील इतिंग मे कंसील मम मगे ऐ मेकअप कली ऐ मेकअप करोन कंसील अप्लाई कर लो इतिंग अनिवार्य ऐ मेकअप तपी ऐब्रो देख लसन शेप करना ऐब्रो ट्यूटोरियल करना अनिवार्य मैं वाला ऐ मेकअप नोने इतिंग मे दर कंसील अप्लाई करा पास मम ब्यूटी ब्लेंडर अरगन मे विधि अपे स्किन कंसील हों मे विधि प्रेस कर गना දැන් මම ගලින්ම එන්නේ අපේ ආයිබ්‍රෝ එකට. ඉතින් ආයිබ්‍රෝ ටියුටෝරියල් එකක් නේ අද කරන්නේ. ඉතින් ඒක නිසා හරියටම බලා ගන්න අපි හරියටම අපේ ආයිබ්‍රෝ එක ලස්සනට කොහමද ඇඳගන්නේ කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඔයා ඔයාගේ ආයිබ්‍රෝ එක අඳින්න කලින් භාවිතා කරන්න ඕනේ බ්‍රවුන් කලර් ආයිබ්‍රෝ පෙන්සිල් එක. මොකද ඉස්සර කාලේ තමයි බ්ලැක් අයිලයිනර් පෙන්සිල් එකකින් ආයිබ්‍රෝ එක ෂේප් කරේ. නමුත් දැන් අනිවාර්යයෙන්ම ඔයාගේ ආයිබ්‍රෝ එකට භාවිතා කරන්නේ බ්‍රවුන් කලර් පෙන්සිල් එකක්. ඉතින් ඒ වගේම කියන්න ඕනේ ඔයා ආයිබ්‍රෝ එකක් ලස්සනට දැන් මේකප් එකක් කරද්දී අපි අනිවාර්යයෙන්ම ආයිබ්‍රෝ එක ලස්සනට ඇඳගන්නේ. ඉතින් ඒක නිසා මේ මොන දේ කරන්නත් කලින් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ආයිබ්‍රෝ දෙක ගෙදරදීම ලස්සනට ත්‍රෙඩින් කරලා හෝ ට්විස් එක ආධාරයෙන් ඔයාගේ ආයිබ්‍රෝ එකේ තියෙන අනවශ්‍ය රෝම කූප ගලවලා ඉවත් කර ගන්න ඕනේ. ඉතින් ආයිබ්‍රෝ එකක් කොහොමද හරියටම ගෙදරදී ත්‍රෙඩින් කරගන්නේ කියලා බලා ගන්න ඕන නම් මගේ වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එක අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. ඉතින් ඔයාලට මම පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම් ආයිබ්‍රෝ එකක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා ලින්ක් එක. ඒ ලින්ක් එකට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් ආයිබ්‍රෝ එකක් ලේසියෙන්ම ගෙදරදී හදාගන්නේ කොහොමද කියලා. ඉතින් එතකොට අපිට ගොඩාක් ලස්සනට ආයි මේකප් එකක් කැපිලා පේනවා. ඉතින් දැන් ආයිබ්‍රෝ එක අපි අඳගන්න යන්න. ඉතින් ආයිබ්‍රෝ එක අඳින්න කලින් ඉස්සලා අපි මේ විදිහේ බ්‍රෂ් එකක් අරගෙන ආයිබ්‍රෝ එක පීරගෙන ඉන්නවා. ඉතින් කියන්න ඕනේ මට සාමාන්‍ය සැලකිය යුතු ප්‍රමාණයට ආයිබ්‍රෝ එක තියෙනවා. ගොඩක් ආයිබ්‍රෝ එක
තද කලුත් නැහැ වගේම ගොඩාක් ලොකෝට වැවිලත් නැහැ ඉතින් මං අයිබ්‍රෝ එක ගෙදරදී හදා ගන්නවා ඉතින් වැවෙන්න නොදී ඉතින් මේ මට්ටමේ තියෙන එක ගැන සතුටුයි මොකද සමහර අයගේ අයිබ්‍රෝ එක ගොඩාක් නැහැ සහ කළු ගැතියනුත් අඩුයි ඉතින් ඒක ගැන worry වෙන්න එපා ඔන්න අද මේ කරන टेक्निक वाला पुलवा अलगे आईब्रो लास्ट पीरला तीन वे पेना मे विद्य मम्म पीर गात्र पास मम्म दगे ब्रो एक तीयनोनी कोमद मम्म लास्ट अंदगा कोमद कीलाम आगे मूनट गेलपेन विद्यट आईब्रो एक हदागा इसम दोने मुकद मून हेड विविध हाथ हेडेड तीन हाट हेडेड तीन ओवल शेप तीन मे विद्य विविध हेडेड तीन ओयागे मूने हेडे इसलम दट पास बलागे ईब्रो कोई विद्यार तो ओयागे मूनट गेलपेन ओन की इध लंका गुडा रउंड मून वाल तीन हिंदा गुडा कोलट गेलपेन ईब्रो मेन मे विद्यट त्रिकोणाकार मेतने मुदुनी इसला तीन हेडेट तीन ईब्रो तम गुडा लसन इतिंग अब ईब्रो षेप अभी हदागा पुलवा ईब्रो लसन अंदगाने लसन अंदगा पुलवा ඉතින් දැන් මම මේ විදිහට පීර ගත්තට පස්සේ මම භාවිතා කරනවා මගේ බ්‍රවුන් කලර් අයිබ්‍රෝ පෙන්සිල් එක. හරි ඉතින් මම දැන් මුලින්ම කරන්නේ මගේ අයිබ්‍රෝ එක ෂේප් කරගන්න එක. ඒකට මම මුලින්ම භාවිතා කරන්නේ මගේ මේ අයෂැඩෝ පැලට් එකේ තියෙන මෙන්න මේ බ්ලැක් කලර් එක. ඉතින් මම මේකෙන් මගේ අයිබ්‍රෝ එකේ හැඩය මතු කරගන්නවා. මම මුලින්ම आईब्रो केलवर पटांग पास मम्म मगे आईब्रो के हिड स्टिक मे विद्यार पुरवगा शिशम की अंदर आईब्रो अंदर खाली आईब्रो षेप बला मुलिम करोने ओयागे नहाये मेतन केलवर ओयागे अहिबेमे मूल ओयागे आगे अहिबेमे मूल तीयन मेतन और पेन आगे अहिबेमे मूल को तीयन पास ओयागे मुदुन होयागा ओयाकर ओयागे मे नहासे केलवराई ओया इदिरिये बलागन ओयागे मे आपने खलु बबा के मे इंगिरियाव खलु इंगिरियावत एक मेहम नासिकेलवर खलु इंगिरियावत एक मेतन मुदुन तमाई आगे ऐब्रो के कोटु त्रिकोणाकार ऐबेमे केलवर होयागन आगे नासे केलवर सह ओयागे असे इवरवेन केलवर ऐके मेन मेहम इतकोटे ऐबेमे केलवर तमाई मेतन ඉතින් ඒ විදිහට බලාගත්තම ඔයාගේ අයිබ්‍රෝ එක ලස්සනට ෂේප් කරගන්න ලේසි. ඉතින් මම මෙතනදී අයෂැඩෝ එකක් භාවිතා කරන්නේ මුලින්ම අපි පැන්සල භාවිතා කරලා ඒක එහෙම හවා ගන්නට වඩා ලේසි අපිට අයෂැඩෝ එකකින් අපේ අයිබ්‍රෝ එකේ හිඩ ස්ටැන් පුරවගෙන ඉන්න එක. ඉතින් මම දැන් කරන්නේ ඒ ක්‍රමය. ඉතින් මේක හරිම ලේසි ක්‍රමයක්. ඒක නිසා ඔයාලත් මේ ක්‍රමය අනුගමනය කරලා බලන්න කොච්චර ලේසිද කියලා. ඔයාලට දැන් පේන්නේ නැති අපි අයිබ්‍රෝ එක කොහොමද අපි අයෂැඩෝ වලින් ෆිල් කරගත්තේ කියලා. ඉතින් දැන් මම මේ විදියට ආයෙත් අපේ අයිබ්‍රෝ එක පීර ගන්න එක තමයි කරන්නේ. එතකොට ගොඩාක් වැඩිපුර තියෙන අයෂැඩෝස් ටික ඉවත් කරගන්න පුළුවන්. හරි ඉතින් දැන් මම කරන්නේ මගේ බ්‍රවුන් කලර් අයිබ්‍රෝ පෙන්සිල් එක අරගෙන මගේ අයිබ්‍රෝ එක නීට් කරගන්න එක. ඉතින් මේ වගේ අවුට්ලයින් එක ගෙනියනවා මම.
නැවතත් මගේ අයිබ්‍රෝ එක හොඳින් පීර ගන්නවා. එතකොට මගේ අයිබ්‍රෝ පෙන්සිල් එකෙන් වැඩිපුර ඇඳුණු ප්‍රමාණයත් ඉවත් කර ගන්න පුළුවන්. දැන් මම කරන්නේ ආයෙත් මගේ කන්සීල් එක අරගෙන මගේ අයිබ්‍රෝ එකේ මේ වටේ ටිකක් කළු වෙලා තියෙන ගතිය ඉවත් කරගෙන අයිබ්‍රෝ එක ආයෙත් හොඳින් අවසාන වරට නීට් කරගන්න එක. ඉතින් දැන් ඔයාලට පේන ඇති මම කන්සීල් එකෙන් කොහොමද මගේ අයිබ්‍රෝ දෙක වටේට නීට් කරගත්තේ කියලා. මොකද අපි අයිබ්‍රෝ පෙන්සිල් එකෙන් අඳිද්දී එහෙම නැත්නම් අපි අයි ෂැඩෝස් ඇප්ලයි කරද්දී ඊට පස්සේ අපි පීරද්දී චුටක් ඒ පින්සල් වල තිබිලා කළු ගතිය අපේ මේ වටේට වදින්න පුළුවන්. එතකොට අයිබ්‍රෝ එක ගොඩක් තදට ඇඳිලා වගේ පේනවා. එහෙම නැත්නම් ඒ හරිය ගොඩක් අඳුර වෙලා වගේ පේනවා. ඒ ගතිය නැති කරගන්න තමයි අපි මේ විදියට කන්සීල් ඇප්ලයි කරගන්නේ. ඉතින් දැන් බලමු අපි කන්සීල් ඇප්ලයි කරාට පස්සේ කොහොමද අපේ අයිබ්‍රෝ වල තත්ත්වය කියලා. ඔයාලට පේන්නේ නැති අපි කොහොමද අපේ අයිබ්‍රෝ එක කන්සීලර් ඇප්ලයි කරලා ආයෙත් නීට් කරගත්තේ කියලා. මොකද ගොඩක් කළු වෙලා තිබිච්ච ස්ථාන ආයෙත් අපිට ලස්සනට නීට් කරගන්න පුළුවන් වුණා කන්සීලර් එක ඇප්ලයි කරාට පස්සේ. අපි දැන් බලමු අපේ ඉතුරු ස්ටෙප් ටික කොහොමද කරගන්නේ කියලා. ඉතින් අයිබ්‍රෝ ටියුටෝරියල් එක ඔයාලා දැක්කා. ඉතින් මේක ගොඩක් ලස්සනට පේන්න නම් අපි අපේ අයි මේකප් එක ෆුල් අයි මේකප් එක කරගන්න ඕනේ. ඒක නිසා අපි ෆුල් අයි මේකප් එක කරලම අපේ අයිබ්‍රෝස් වල ලස්සන බලමු.
හරි ඉතින් දැන් මම eye shadows apply කරගෙන ඉවරයි මම smoky eyes තමයි අද eye makeup එක විදිහට කරන්නේ ඉතින් ඔයාලා දකින්න ඇති මගේ magnetic eyelashes ඉතින් මේක හරිම ලේසියෙන් apply කරන්න පුළුවන් ඉතින් glue එකක් අවශ්‍ය වෙන්නේ නැහැ මේක කාන්දම් මේ eyeliner එක ඇඳලා අපිට මේ කාන්දම් පිහාටු magnetic lashes set කර ගන්න තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් ඒ වීඩියෝ එක බලලා නැති කෙනේ magnetic eyelashes කොහොමද අලවන්නේ කියන වීඩියෝ එක ගිහිල්ලා බලන්න. එතකොට ඔයාලට ඉතාමත් ලේසියෙන්ම අලවන කාන්දම් පිහාටු බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපේ eyeliner එක, මේ තියෙන්නේ applicator එක. මේකෙන් තමයි අපි eyelashes අරගෙන අපේ lashes වලට set කරගන්නේ. ඉතින් අපි මුලින්ම අපේ eyeliner එක ඇඳගෙන ඉතින් මම මුලින්ම අපේ eyeliner එක ඇඳ ගන්න යන්නේ බලමු අපි කොහොමද eyeliner එක ඇඳගෙන අපේ lashes set කරගන්නේ කියලා. හරි මං ලයින් එක ඇඳගත්ත දැන් මම කරන්නේ ලෑෂ් එක සෙට් කරගන්න එක ඉතින් අපි අපේ ලෑෂ් එක අලව ගත්තා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් කොහොමද මේක ලේසියෙන්ම අලව ගන්න කියලා. ඉතින් මේ විදිහට අලව ගත්තා. හරි ඉතින් අපේ මේ පැත්තේ ලෑෂ් එක අපි අලවගෙන ඉවරයි. අපි බලමු මේ පැත්තේ ලෑෂ් එක කොහොමද අලව ගන්න කියලා. හරි ඉතින් මම දැන් eyelashes උත් අලවගෙන ඉවරයි. මට ඕනුනේ මගේ eyebrow tutorial එකේදී eyebrow දෙක ලස්සනට කොහොමද ඇඳගන්නේ කියලා පෙන්නන්න. මොකද ඒක ගොඩක් කැපිලා පේන්නේ. මම eye makeup එක සම්පූර්ණ කරොත් ඉතින් ඒක නිසයි මම අනිවාර්යයෙන්ම eyelashes දාලා eye makeup එක කරගත්තේ. හරි දැන් මම මේක මගේ skin එකට blend කරගන්න තමයි යන්නේ.
මම eyelashes උත් අලවගෙන ඉවරයි දැන් මම කරන්නේ මගේ මේ eyeshadow palette එකේ තියෙන මෙන්න මේ gold color එක මගේ eyelid එකේ black color එකත් එක්ක mix කරගන්න එක. ඉතින් ඔයාට මේ eye makeup look එක පාටි එකකදී ගොඩක්ම match වෙනවා ඔයාට නයිට් ෆන්ක්ෂන් එකකදී. ඉතින් මම දැන් මගේ eyebrow එකේ මේ arch එකත් මේ විදියට gold color එකෙන්ම highlight කරගන්නවා. ඉතින් මගේ අයි මේකප් එකේ දැන් අවසාන කොටසට තමයි මම ළඟාවේ. ඉතින් මම අගේ අයි මේකප් එක ඉවර කරගන්න අවසාන වශයෙන් කාජල් ඇප්ලයි කරන්න යන. ඉතින් කාජල් ඇප්ලයි කරන්නේ නැහැ කියලා හිතුවා. මොකද අපි අයබ්‍රෝ එකත් අයි ෂැඩෝස් එක්කම ගියේ හින්දා මම හිතුවා කාජල් එක විදියට ස්මජ් ප්‍රූෆ් අයි ලයින් එකක්. ඒ කියන්නේ අයි ලයින් පෙන්සිල් එකකින් නැතුව අපි අයි ෂැඩෝස් භාවිත කරලා හරිම සොෆ්ට් අයි මේකප් ලුක් එකක් දෙන්න ඕනේ කියලා. ඉතින් මම මේකට භාවිත කරන්නේ මගේ ඇෂර පැලට් එකේ තියෙන මෙන්න මේ බ්ලැක් කලර් එක. ඉතින් අපි බලමු අපේ අයි ලයින් එක කොහොමද අපි අයි ෂැඩෝ එකෙන් ලස්සනට ඇඳගන්නේ කියලා. හරි ඉතින් මෙන්න මේක තමයි මගේ eyebrow tutorial with eye makeup. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට ලොකු දෙයක් ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැති කියලා. මොකද මම හිතුවා eyebrow tutorial එක කියන eyebrow එකක් අඳින විදිය හරියටම කියලා දෙන වීඩියෝ එකේදී අපි ඒක ලස්සනට කැපිලා පේන්න පුළුවන් අයි මේකප් එකකුත් දාගන්නේ කොහොමද කියලා දෙන්න ඕනේ කියලා. එතකොට මේ වීඩියෝ එකේදී ඔයාලට ගොඩාක් ලොකු දැනුමක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා. ඉතින් මම මේ වැඩේ සාර්ථකව කරා කියලා මම හිතනවා. ඉතින් මේ අයි මේකප් ලුක් එකට ඔයාලා කැමති වෙන්නේ නැද්ද කියලා හිතනවා. මොකද මේ අයි මේකප් ලුක් එක ඔයාට නයිට් ෆන්ක්ෂන් එකකදී ගොඩාක්ම ගැලපෙනවා. ඉතින් වැලන්ටයින් එකත් ඉස්සරහට එනවා. ඉතින්
ඒකෙදිත් මම වෙනම මේකප් ලුක් එකක් ඔයාලට කරලා පෙන්නන්නම් වැලන්ටයින් මේකප් ලුක් එකක්. ඉතින් එතකන් මම හිතනවා මේ අයි මේකප් ලුක් එක ඔයාලා ට්‍රයි කරලා බලයි ඔයාලට ගැලපෙනවද කොහොමද කියලා. ඉතින් මේක නයිට් ෆන්ක්ෂන් එකකට යනවා නම් ඔයාලට ගොඩාක්ම ගැලපෙනවා. මොකද අපි ග්ලිටර් කලර්ස් ඇප්ලයි කරපු නිසා. ඉතින් අයිබ්‍රෝ එක අඳින ගමන් ඔන්න ඔයාලට එක්ස්ට්‍රා ටිප්ස් ටිකක් හම්බුණා අපි අයි මේකප් එකක් කොහොමද දාගන්නේ කියලා. ඉතින් අද අපි ගොඩක්ම අපේ අයි මේකප් එක කරගත්ත අයි ෂැඩෝස් එක්ක. ඉතින් ඒක නිසා ඔයාලට ගොඩාක් ලොකු අයිඩියා එකක් එන්නේ නැති. හරිම ලේසියෙන් ඉවත් කරගන්නත් පුළුවන්. මොකද අපිට කාජල් එක ඉවත් කරගන්නට වඩා ගොඩාක් ලේසියෙන් අපිට මේ අයි ෂැඩෝස් ඉවත් කරගන්න පුළුවන්. ඉතින් අපේ මේන් ටොපික් එක අයිබ්‍රෝ ටියුටෝරියල්. ඉතින් ඒක නිසා ඔයාලා දැනගන්න ඇති අයිබ්‍රෝ එකක් කොහොමද ආටිෆිෂල් ලුක් එකක් නැතුව අපේ තියෙන අයිබ්‍රෝ එක ඒ විදිහටම ලස්සනට පිරිපුන් කරලා ඇඳගන්න කියලා. ඉතින් මේ මේකප් ලුක් එක ඔයාලා එන්ජොයි කරන්න ඇති මේ අයි මේකප් ලුක් එක. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන්ම මට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මගේ චැනල් එක ගෝජස් ලේඩි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්මම සබ්ස්ක්‍රයිබ් කරන්න, එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා ලස්සන වෙන මාත් එක්ක එකතු වෙන්න. එතකොට ඔයාලට මම වීඩියෝ එකක් දාපු ගමන්ම බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මතක් කරනවා ආගේ යාළුවොත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද යාළටත් ගොඩාක් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි මේ අයි මේකප් ලුක් එක දැක්කට පස්සේ. ඒකම තමයි මගේ channel එක beauty channel එකක්. ඉතින් main theme එක beauty session. ඉතින් ඒක නිසා ඔයාලට රූපලාවන්‍ය සම්බන්ධ ඕනම ගැටලුවක් මට කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඉදිරියේදී ඔයාලට ලස්සන වෙන්න මොන වගේ මාතෘකා යටතේද මම කතා කරන්න ඕන, ඔයාලට මොන වගේ මේකප් ලුක්ස් දෝනේ, ඔයාලට මොන වගේ දේවල් දාගෙන රූපලාසන කරගන්න ඕනේ, අන්න ඒ වගේ දේවල් මට අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. එතකොට මං දන්නවා ඔයාලට මොන දේවල්ද වැදගත් වෙන විදිහට අරගෙන එන්න ඕනේ කියලා. ඉතින් එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්න සුබ දවසක්.